පුවත් ලදසන ඉංගිරේන ඔබගේ YouTube channel එකට පැමිණිය ඔබව සාදරයෙන් පිළිගන්නවා. වෙන්න දෙල්ලබන තවත්තුණු සංවාදයක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු කොටගත් හිටපු සෞඛ්‍ය අමාත්‍යගේ ඇලිය රබුක් කෙල්ල මාලිකකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහෙන් අතානය කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම වත්මන් පරිසර අමාත්‍ය කෙහෙලිය රබුක් කෙල්ල ඊ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු කොටගනු ලැබුවා. ඊයේ පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යවරයා පැමිණියේ මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා ලබා දුන් නියෝගයකටයි. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක් කෙල්ල මහතාට මාලිකා කන්ද මහේස්ත්‍රාත් ලෝචන අපේ වික්‍රම විසින් විදේශ ගමන් තහනමක්ද එහිදී පණවනු ලැබුවා. ප්‍රශ්නගත එන්නා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බැමිණෙන ලෙසට පසුගිය 20 වෙනිදා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක් කෙල්ලට කැඳවීමක් කර තිබුණත් ඔහු වෙතත් දිනයක් ඉන්න තිබුණේ කොළඹ මහනගරයේ නඩුකඩ උත්සව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් පැවැත්වෙන බව පවසමින් කෙසේ වෙතත් ඊට අදාළව ඊයේ අධිකරණයේදී කරුණු දක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේ අදාළ රැස්වීමට ඔහු සහභාගී වී නොමැති බව විමර්ශනවලදී හෙළිවුවායි. ඊයේ පෙරවරු 9ට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක් කෙල්ල එම දෙපාර්තමේන්තුවට ඇතුළු වී තිබුණේ පිටපස දොරටුවෙන්. ඒ අනුව මේ වන විට පැය 9කට අධික කාලයක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක් කෙල්ලගේ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු 6 දෙනෙකු ලබන 15 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නඩුව කැදුව අවස්ථාවේ අධිකරණයේ නියෝග කළා. නඩුවේ පස්වැනි සැකකරුවන වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩා පාලකවරයා අපමත මුදා හැරීමට එහිදී අධිකරණයෙන් නියෝග කළා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.